ब्लीचिंग आसादित वर्ट ऐति एकम विसंदुम नाइव हर्ब्स අයිබෝන් ශ්‍රී ලංකාව සටහනේ මේ ළඟට අපි සූදානම් වෙලා ඉන්නේත් ඔබව තව තවත් ලස්සන කරන්න. ලස්සන ගැන කතා කරනකොට මේ පැහැපත් බවට අපි හැමෝම ආදරය. සුදු පැහැයට දැන් ටිකින් ටික ඔන්න විරෝධය එල්ල වෙන කාලෙක නිරෝගිමත් පැහැපත් බවට ආදරය කරන ඔබට නිරෝගිමත් පැහැපත් බව මොන නිෂ්පාදනයෙන්ද හිමි කරගන්න පුළුවන් වෙන්නේ? නයිව් හර්බ්ස් අලුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වන්නේත් නෑ. මේ වදන් පෙළත් එක්ක නිරන්තරයෙන්ම කියවෙන නිෂ්පාදනයක්. ඉතින් නයිව් හර්බ්ස් නිෂ්පාදනයේ පිළිබඳව අපි අද දවසේ බොහෝ දේවල් ඔබ अव्याज शाक सारे निर्माण प्रतिपल लबागानेवीण रूप लावण शिल्पिनी जैकी अपोंसु महात्म्या रासायनिक द्रव्य अडंगु क्रीम वेंदपले तिब्बा कौरुत एक दान्ने नहे कौरुत एक ने कथा करी नहे इति ए इक्मान प्रतिपाल अद गो थेट सुधुनो हिमनता अद आलेप करो ईलंग सत्य वेदी पेलम टीका मखागा पुलवांग इवनी शीघ्रेन प्रतिपाल आलेख तमय मे आईफा मायतने मठ कथा कर हिम अलू प्रोडक्ट कत्तीनो कथाकर सांपल हिम के मे बला है इतामत्म हिमीम प्रतिपाल मसे එකමාරක්යන ප්‍රතිපල එන්න කියලා කියනකොට ඒක නිකන් ඒ කාලයට ගැලපුණ නැහැ වගේ මට දැනුණා. නමුත් ඉතාමත්ම උසස් ප්‍රමිතීනියුත් නිෂ්පාදනයක් කියලා මට තේරුණා. මොකද සාම්පල්ස් දුන්නම එය භාවිතා කරනකොට ඒකේ තියෙන ප්‍රතිපල ඒකේ තියෙන උසස්භාවය දැනුණා. හේතුව ප්‍රතිපල ඇත්තටම ඒක දන්න කෙනෙක් හොඳට හිතලා බැලුවොත් අද ගෑවොත් හෙට පැල්ලම් යනවා එහෙම නැත්නම් ඊළඟ සතියේ වෙද්දි සුදු වෙනවා නම් एक गेलपुण्य मुखद अभी इगनगिन तीयन वृत्ति अभी ब्यूटी काल इगन गुट शैलतट्टु गणनाव कपे तीयन ए शैलतट्टु गणनाव तल्लुवि एलियटेन दवास्वीसी अटाख्यान इतोट कोहमद मे अदगाल हेट सुधुन क्रमया खेदेन्न की ओणम धनुअकमकन के नेट तेरुना एवेनकोट तमय मे निरोगी मत पहपत कमा कोने निकम्म पहयगेन निमे निरोगी मत कम मूल करगेन एन पहपत कम गेन कथा करन्न ममत कैमति उना इति आयुफाम आयतनयत एक्क अपि कथा करा देन्न मम हितने ओनम केनेक रासायनिक द्रव्य अडांगु एहेम नैति एहेम नैत्तं अदि मात्रा वल तियन එහෙම මේ මේ හිතා ගන්න බැරි විදිහ රසායනික ද්‍රව්‍ය තියෙන ඒවත් මේ නිරෝගිමත් පැහැපත්කම කියන ටැග් ලයින් එක භාවිතා කරනවා. ඉතින් ඒක නම් පුංචි දුකක්. මොකද ඒකෙන් වෙන්නේ ගොඩක් බලන් ඉන්න අය නොමග යනවා. මෙතනදී මම කියන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක ඒ තරම්ම මේ ඔබ කිව්වා වගේම ඉෂාරා 2011 ඉඳලා අද වෙනකොට ගොඩාක් මේක ජනප්‍රිය වුණා. ඒ වගේම අවශ්‍යම දෙයක් වුණා. මොකද මේ ब्लीचिंग ආසාදන වලට තියෙන එකම විසඳුම තියෙන්නේ නයිව් හර්බ්ස් තුලනේ. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි. දැන් ඔව් දැන් මේ ब्लीचिंग ආසාදන වලට තියෙන එකම විසඳුම නයිව් හර්බ්ස් තුල තියද්දී ඒක ගොඩාක් අය දකින්න ගත්තම මේක කොපි කරන්න අරන් තියනවා. දැන් මේක තමයි ඊළඟ තියෙන දුක. ඒට හේතුව ප්‍රමිතිය ඒ ආකාරයෙන්ම උසස් නම් කමක් නැහැ. නමුත් මට හිතෙනවා ඕනම ආයතනයකින් දැන් නයිව් හර්බ්ස් ආයුෆා ආයතනයේ නයිව් හර්බ්ස් ගේනකොට නයිව් හර්බ්ස් කියන වචන දෙක කවුරුත් භාවිතා කරපු නැති වචන දෙක. ඒ වගේ මේකේ අන්තර්ගතයේ වුණත් ඉතාමත්ම සුවිශේෂී ආයුෆා ආයතනයේටම අයිති දෙයක් වගේ. ඉතින් එතකොට අපි කාගේවත් දෙයක් කොපි කරලා නෙමෙයි කතා කරන්න ගත්තේ. නමුත් මේ වෙනකොට මේ ඔබට මේ ඇසුරුම අපිට පොඩ්ඩක් සමීප රූපරාමුවක් දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒට හේතුව මේ අපේ ඇසුරුමේ තියෙන මේ කෝමාරිකා පැලේ ඒ වගේම මේ නිල් පාටයි කොළ පාටයි තියෙන මේ රැල්ල ඔබට පේනවා ඇති. රැල්ලක ස්වභාවයක් තියෙනවා. මෙතන නයිව් හර්බ්ස් කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් මේ ඔක්කොම කොපි කරලා තියෙනවා. මේ නයිව් කියන වචනේ පවා කොපි කරලා තියෙනවා. නයිව් කියන වචනෙත් එක්ක වෙන වචනයක් යා කරලා කොපි කරලා තියෙනවා. ඒතකොට නයිව් හර්බ්ස් එකේ හර්බ්ස් කියන වචනේ අරගෙන තව වචනයක් දාලා එහෙම කොපි කරලත් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඇසුරුම බැලූ සැනින් රැවටෙන්න පුළුවන් විදිහට අපේ ඇසුරුම වගේමයි මේ මේ ආකාරයෙන්මයි. ඉතින් ඔබ ගන්නකොට මිලදී ගන්නකොට හරියට බලන්න ඔබ නයිව් හර්බ්ස් කියන වචන දෙකම තියනවද බලන්න. නයිව් කියන වචනේ දැක්ක ගමන් ගන්න එපා. නයිව් හර්බ්ස්ද බලන්න.
ඔබ මේ පිටිපස්සේ හොඳට බැලුවොත් අපේ ඇඩ්‍රස්ස් තියෙනවා ඔබට අපිට දුරකථන එමුතුමක් දෙන්න පුළුවන් ඔබට හොඳටම පැහැදිලි කරගන්න ඕනේ නම් ඒ වගේම හොඳටම ප්‍රවේශම් වෙන්න මොකද ඉස්සරහට උනත් දැන් මේ වාර්ණයට ලක් වෙච්ච ප්‍රොඩක්ට්ස් උනත් ඉස්සරහට එන්න පුළුවන් අපේ දේශීය දෙයක් කියාගෙන වෙන වෙන නම් වලින් වෙන වෙන ආයව කතා කරන්න දාලා ඉතින් ගොඩක් ප්‍රවේශම් වෙන්න අපි දිගටම දැනුවත් කරනවා මේ කොපි කිරිල්ල නම් අඩුවක් නැහැ ඉෂාරා ब्लीचिंग आसादन वर्ल्टुम दिन मिथरम वायत्य वरुण संख्या आयुर्वेद वैद्यवर्या නිෂ්පාදන පෙළ ගැන කියන්නේ කියලා ආයුර්වේද වෛද්‍ය පබසරා දෙවුන්දර ආයිබෝන් වෛද්‍ය මිනිස් සුබදේශන ආයිබෝන් සුබදේශන හොඳයි ඉතින් ඔන්න අයත් එක්ක දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වුණා මුලින්ම මම කැමති මේ ඔබේ ශේෂ්ත්‍රයම පටන් ගන්න ආයුර්වේද වෛද්‍ය ශේෂ්ත්‍රය ගැන කියනකොට කොයි ආකාරයෙන්ද මොන මොන වගේ අන්තර්ගතයන් මොන මොන වගේ අමුද්‍රව්‍යයන්ද රූපලාවන්‍යයට බොහොම වැදගත් වන්නේ ඔව් ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට වර්ණ ද්‍රව්‍ය කියලා කියනවා මේවා සාමාන්‍යයෙන් ආයුර්වේදයේ මේ වගේ වර්ණ ද්‍රව්‍ය 200කට අධික ප්‍රමාණයක් තිබෙනවා එතකොට සාමාන්‍යයෙන් අපි ප්‍රබලව භාවිතා වෙන ඖෂධ තමයි ශ්වේත චන්දන වැල්මි වැල් මදට ශ්වේත චන්දන කිව්වේ සුදු හඳුන් වැල්මි වැල් මදට එතකොට කහ වෙනිවැල් කුංකුම අපි බොහොම පාවිච්චියට අර ගන්නවා එතකොට ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට මේ වගේ ඒ කියන්නේ හැම වර්ණයේ උත්පාදනය කරන්න බොහෝ සෙයින් බලපාන්නේ ශරීරයේ තියෙන පිත්ත දෝෂය සහ අග්නි මහභූතය එතකොට මේ වර්ණ ද්‍රව්‍ය භාවිතයෙන් අපේ සම පැහැපත් කර ගැනීමට ඒක උපකාරී කර ගන්න පුළුවන් හොඳයි දැන් ඔය සඳහන් කරපු ශාකසාර කීපයක් තිබෙනවා ජකි ඔය දේවලුත් නයිෆබ්සල අන්තර්ගත වෙලා තිබෙනවා නේද ඇත්තටම මේ ડોක්ටර් ඒ වට්ටෝරුව කියාගෙන යනකොට අපේ ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් ඒ වගේම බොඩි ලෝෂන් ඒ හැම එකකම අන්තර්ගතයේ ඒ ශාකසාරයන් මොකද ආයුෆාම ආයතනයේ මේ ආවට ගියාට නිකන් හර්බල් ද්‍රව්‍ය කියලා එකතු කළා නැහැ අවශ්‍යම සංඝටක අවශ්‍යම දේවල් වලට තමයි එකතු කරලා තියෙන්නේ ඒකයි අපි කියන්නේ ඔබේ හැමත ගැළපෙන ඒවා භාවිතා කරන්න මුළු රේන්ජ් එකම ගන්න ඕනේ නැහැ මිලදී ගන්න ඕනේ නැහැ ඔබේ හැම වියලිහම නම් වියලිහමට තියෙන ඒවා ටික ගන්න තෙල් සහිත සමක් නම් ඒ ටික ගන්න එහෙම නැත්නම් ඔබට මිශ්‍රහමක් නම් හෝ සාමාන්‍ය සමක් නම් ඒ සම්වර්ගයට අනුව තියෙන ආලේපන භාවිතා කරන්න කියලා ඒත් එක වෛද්‍යමනි අපි කතා කරමු ඇයි ඔබ ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසර නයිෆ් හර්බ්ස් නිෂ්පාදනයේ නිර්දේශ කරන්නේ ඕ ජැකි සඳහන් කරපු ආකාරයටම මේ වගේ ඖෂධ සියල්ලම අන්තර්ගත වෙන බව නිර්දේශ කරන්න පුළුවන් ඒ වගේම එහි තියෙන ආරක්ෂාකාරී බව සහ ප්‍රතිඵලදායක බව සාමාන්‍යයෙන් නිෂ්පාදනයක රසායනික ද්‍රව්‍ය අඩංගු නම් අපිට එහි ප්‍රතිඵල ලබා ගැනීම බොහොමත්ම අපහසුත් වෙනවා ඒ නිසා මේ නිර්දේශ කරන්න පුළුවන් කියලා මම කියනවා ඔව් ඉතින් ඔබටත් මේ නිෂ්පාදන පෙළ පිළිබඳව දැනුවත් වෙන්න අත්‍යවශ්‍යයි කියලා මම දන්නවා ඒ නිසාම දුරකථන අංක ලිපිනියෙන් සඳහන් කරන්න 0770317795 0770317797 කියන අංකවලට කතා කරන්න පුළුවන් ඒ වගේම අයිෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම නම්බර 45 ශ්‍රී මහා විහාර පාර පාන්දර තමයි ඔවුන්ගේ ලිපින ඒ වගේම අර හැමදාමත්ම කියන වගේ ආශාදිත තත්ත්වයක් මෙවැනි අහිතකර බ්ලීචින් වැනි අහිතකර රසායනික සංඝටක නිසා ආශාදිත තත්ත්වයක් ඔබේ සමේ ඇති වී තිබෙනවා නම් ඒ ස්ථානයේ පමණක් ඡායාරූපයක් අරගෙන WhatsApp මාර්ගයෙන් මෙන්න මේ අංකයට යොමු කිරීමේ හැකියාව තිබෙනවා 0770317795 කියන අංකයට. වෛද්‍යමනි ඔබ දැන් මේ ආරක්ෂිත බව අනාරක්ෂිත බව පිළිබඳව සඳහන් කළා. අපි තවදුරටත් මේ ගැන පැහැදිලි කළොත් අපේ සමට අනාරක්ෂිත බවක් ඇති කරගන්නට පුළුවන් මොන වගේ අන්තර්ගතයන් තුලින්ද? ඔව් ආයුර්වේදයේ මේව විරංජන කාරක වශයෙන් සඳහන් වෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා නම් ඒ කියන්නේ බ්ලීචින් අඩංගු ඖෂධ නැත්නම් වයිට්නින් ක්‍රීම් කියලා අපි සාමාන්‍ය වහරෙදී මේක කියනවා මේ වගේ දේවල් පාවිච්චි කරනකොට සමේ තුනී බවක් නැත්නම් ඔබට හොඳට දැක ගන්න පුළුවන් සමේ රතු පැහැති බවක් සමේ ගෙඩි හට ගන්න බවක් ඒ වගේ දැක ගන්න පුළුවන් ඒ වගේම මීට එහා ගිහිල්ලා පිළිකා තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන්
जकी दंग में ओब क्यों देवल मने द दंग ओबात निरंतर एम मेट पेर वासर गरना वक्त इससे किया ना में ब्लीचिंग आसादन मनोवद में वगैरह नियतिवन तत्वन मनोवद केला ये तत्वन मध्य मंदा वाइद तुम यह में साधन करे ओ ऐतर मापी है मोम खताकरने कम दे नमूत में कोच्चर की उत इशारा आपे बाविता करना इन्नो अने में रासायनिक द्रव्य मुकदे आलू एक कैविला की उत अने मटो हुंदर प्रतिपाल लेबुना ऐह मने तंग खाले कर पासे आपे आलू एक पद एक कम ऐह हुंदर सुधुवेला लासनवेला नंग आपे ऐह बाविता करने मोनादे केला हाला एक ऐना प्रमितिय वात एक आडंगु द्रव्य वात तहन्ने ऐह ट प्रतिपाल लेबिला कीला पेनिच्च निसा ऐह बाविता करनो गुडा पेलावट में दासे दाहत दहाट दहना में वगे वायस कांडे इन्ना ऐह हेमोटम ए बालपान अम्मला गुडा दूला अरगने दूला विरा पुता अरगने मे वैटनिंग गाल दू रासायनिक द्रव्य नैकिल दी मुलदी की वगे पलवनी प्रश्न मीशारे मे कोहुमद मे निरोगी मत पेहपा हेमोम भाविता करना इति हेमोम कथा करना कोट मंकी समाज में रवटे नील मुखद बलांग इनको तेरे है मुकेद रासायनिक द्रव्य तीन मुकेद नैत्य के हेमोम की आने तम तमंगेवा හොඳයි කියලා. ඉතින් එතකොට හරි අමාරුයි තෝරා බේරා ගන්න මොකද්ද හොඳ උසස් ප්‍රමිතියනියුත් නිෂ්පාදන කියලා. ඒකයි අපි කියන්නේ අතට අරගෙන ඔබ භාවිතා කරන ක්‍රීම් එහෙම නැත්නම් ඔබ භාවිතා කරන්න යනවනම් මොන හරි ප්‍රොඩක්ට් එකක් අපිට දුරකතන ඇමතුමක් දෙන්න. මොකද අපි කවම දාක්වත් කියන්නේ නයිවර්බ්ස් විතරක්ම භාවිතා කරන්න කියලා. ඔබ භාවිතා කරන දේ හොඳ ප්‍රොඩක්ට් එකක් නම් උසස් ප්‍රමිතියනියුත් නිෂ්පාදනයක් නම් අපි ඔබට පුද්ගලිකවම කියනවා දුරකතන ඇමතුමක් දුන්නොත් ये दिगटम भाविता करान नवत्तन्न अवश्य नै कियला नमुत ओब भाविता करान्ने रेवटीला यम देखट रेवटीला अधिमात्रावत् तीन कैप्स्यूल एकक् नम ग्लूटथयोन वगे अधिमात्रावत् तीन कैप्स्यूल एकक् नम एहेम नैत्तम वाइटनिंग एकक् नम रासायनिक द्रव्य तीन आलेपन नम ए वेलायेम नवत्तला एलो फेस वॉश एलो जेल सह नाइव रोज वल्ट अपि भावित मारुवेन्न कियला कियनवा नमुत होंदट मतक तियागन्न नाइव हर्ब्स वचन देकम तियनोद बलन्न ओब मिलदी गन्नकोट මීලඟට චකීට තමයි ගැටළු වක්‍යම වෙලා තිබෙන හැබැයි මේ ගැටළු අහන්නේ මම නෙමේ චකී චරිතා ජීවන්ති හම්බන්තොට සිට මේ අයට පුංචි කලබලයක් ඇති වෙලා නයිෆ් හර්බ්ස් බ්ලීචින් සත්කාරය කළා දැනට මාස 4ක්ලු කෙඩි බැහැලලු ක්ලියර් වෙලාලු ඒක නිසා නයිෆ් හර්බ්ස් ඩේ නයිට් ක්‍රීම් සමග නයිෆ් ෆෑනස් වලට මාරු වෙනද කියලා අහන ඔව් ඔය ගොඩාක් මම හිතන්නේ අය වයස සඳහන් කළා නැතුව ඇති මට හිතෙනවා අවුරුදු 19 20 කෙනෙක් වෙන්න ඕනේ කියලා මොකද ඉක්මනට ප්‍රතිඵල අවශ්‍යය දැන් ගෙඩි ටික බැහැලා ගියාම මාස 3 4න් ඔක්කොම ඉවරයි කියලා හිතනවා රසායනික ද්‍රව්‍ය ඔක්කොම පිට වෙලා ඇඟෙන් ආසාදන තත්ත්වේ සුව වෙලා හොඳට යථා තත්ත්වයටපත් වෙලා කියලා හිතනවා එහෙම එලියෙන් බැලූ බැල්මට හොඳ වෙලා සුව වෙලා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ මතක තියාගන්න ඇඟ ඇතුලේ ලේවලටනේ ඔබගේ කලවම් වෙන්නේ මේ රසදිය අධික ලෙස කෝජික් ඇසිඩ් එහෙම නැත්නම් හයිඩ්‍රොක්විනෝන් මේවා කලවම් වුණාම නිකම්ම ඉවතට යන්නේ නැහැ මාසෙන් දෙකෙන් තුනෙන් මොකද මාසෙන් දෙකෙන් තුනෙන් යථා තත්ත්වයට පැමිණෙනවා නම් මම හිතන්නේ වයිට්නින් ගෑවට කමක් නැහැනේ මොකද ඉක්මනට සුව තත්ත්වයට පත් වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ මාස ගණනාවක් ඔබ භාවිතා කරන්න ඕනේ එළියේ ස්වරූපෙ නෙමෙයි අපි කතා කරන්නේ එළියේ රූපෙ නෙමෙයි අපි කතා කරන්නේ ඇඟ ඇතුලේ සුව වෙන්න ඕනේ ඉස්සලාම ඒ හින්දා දැම්මම ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් නයිෆ් ෆෑනස් වලට යන්න එපා ෆෑනස් බූස්ට් එකට යන්න එපා මාස 8ක්වත් ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් භාවිතා කරන්න ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් භාවිතා කරනකොට දවසට 3-4 සැරයක්වත් භාවිතා කරන්න. ඒ අනිත් දේ මොකද උදේයි හවසයි විතරයි ගොඩක් අය භාවිතා කරන්නේ. එතකොට ප්‍රතිඵල එන්නේ නැහැ මදි. 3-4 සැරයක්වත් භාවිතා කරන්න. මාස 8ක් වෙනි කාලයක් ගියාම අර ඔක්කොම එක සැරේ මාරු කරන්න යන්න එපා. ඉස්සලාම නයිෆ් ෆෑනස් එකට මාරු වෙන්න. ඊට පස්සේ තව මාසයක් දෙකක් ගියාට පස්සේ ෆෑනස් බූස්ට් එක රාත්‍රි කාලයට ඔබට ඒ පැල්ලම් වලට පවා ගාලා ඒ පැල්ලම් ටික යවා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඩේ ලෝෂන් වලට එහෙම මාරු වෙන්න ඕනේ. ඉතින් එක සැරේ ඔක්කොම මාරු කරගන්න එපා. කලබල වෙන්න එපා. මොකද එලියෙන් බලලා සුවයි කියලා තීරණේ ගන්න එපා. හොඳයි. ජැකි දැන් අපි මීළඟට මේ රහසක් හෙලි කරගන්න යන්නේ. යන්නේ වෛද්‍යතුමිය පැත්තට ගිහිල්ලා දැන් වෛද්‍යතුමිය දිහා බලුවම් පේනවා අයත් බොහොම ලස්සනයි. ඇගේ සමත් බොහොම ලස්සනයි. දැන් වෛද්‍යතුමිය මීට කලින් කිව්වා මේ නයිෆ්ස් වැනි මේ නිෂ්පාදන පාවිච්චි කරාට පස්සේ බැලු බැලමර සමින්ම හඳුනා ගන්න පුළුවන් බොහොම නිරෝගිමත් කහ පැහැයක් තිබෙනවා කියලා. ඉතින් අය දිහා බලුවමත් ඒ පැහැය තිබෙනවා. ඔබෙත් ওই ලස්සනේ රහස නයිෆ්ස් නිෂ්පාදනේ පළ
ඔව් මෙහෙමයි සාමාන්‍යයෙන් මොනවාහරි නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙහි විරංජනකාරක අඩංගුද නැද්ද යනවාග එතකොට අපිට එයින් තේරුම් ගන්න පුළුවන් මේ නිෂ්පාදනයේ තියෙන ප්‍රතිඵලදායක බව කොහොමද කියන එක සාමාන්‍යයෙන් කහ වෙනිවැල් කෑල්ලක් වුණත් අපි සමේ ආලේප කරාම මාසයක් විතර ගත වෙනවා එහි ප්‍රතිඵල ලබා ගන්න ඒ වුණාට දැන් ගොඩක් කට්ටියට චකි මහත්මිය ඉක්මන් ප්‍රතිඵල ඕනනේ එහෙම සාමාන්‍ය ක්‍රියාපටි පාටියට පටහැනිව ගියොත් එහෙම සමේ තියෙන විකෘතිතා ඇති වෙන්න පුළුවන් බොහෝ වෙලාවට පිළිකාකාරක තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන් එතකොට ඒක කියන්නේ ඒ කියන්නේ සමේ තියෙන රීජෙනරේෂන් නැත්නම් සමේ අපහු උත්පාදනය වෙන්න සාමාන්‍යයෙන් දින 27ක වගේ කාලයක් ගත වෙනවා එතකොට ඒ හේතුව හින්දා තමයි මෙහි ඉක්මන් ප්‍රතිඵල නැත්තේ ඒ වුණාට මෙහි මේ නිෂ්පාදනවල ආරක්ෂිත බව තියනවා කියලා නිර්දේශන කරන්න පුළුවන් ජකි දැන් අද ගැටලු ගොඩක් යොමුලා තියෙන ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට සෙනුකී අත්නායක කොළඹ සිට ගැටලුවක් යොමු කරලා තිබෙනවා මට වයස අවුරුදු 18යි මුහුණේ තෙල් පිරිලා කුරුලෑත් ලොකු ගෙඩි එනවා අනේ ආන්ටි කියලා කියන්න වෙනවා මේ ලියලා තියෙන හැමනේ අනේ ආන්ටි මටත් යූස් කරන්න ඕන නයිව් හර්බ්ස් ඒකේ ඇලෝ ෆේස් වෝ ෂැලෝ ජෙල් හා නයිව් රෝස් මද ඔව් දැන් ගොඩක් වෙලාවට බිබිලි ආපු ගමන් ගොඩක් අය හිතනවා ආ මේ කුරුලෑ කියලා දැන් ඇය කියනවා ඇයට තියෙන්නේ අධික තෙල් සමක් එතකොට කුරුලෑ බිබිලි ඇවිල්ලා ඉතින් එතකොට බ්ලීචින් ආසාදනයක් නෙමෙයි ඉතින් ඇත්තටම ඔබ ඔබට තියෙන්නේ අධික තෙල් සහිත සමේ එන කුරුලෑ දැන් ආන්ටි කියලා ලියලා තිබ්බ හින්දාම මට හිතෙනවා වයස 16 17 18 අවුරුදු 18යි කියලා. ආයි. ඉතින් ඒක තමයි කියන්නේ ඒ වයසට හෝමෝන් විපර්යාසයක් වෙන්න පුළුවන් හෝමෝන් චේන්ජ් එකක්. එතකොට කුරුලෑ එන්න පුළුවන් ඇක්නි සිම්ප්ලෙක්ස් කියලා කියන ওই කාලේට එන ඇක්නි වලට එහෙම නැති වුණත් හිතමුකෝ අවුරුදු 30 35 කෙනෙක් ඇවිල්ලා කියලා එහෙම අධික තෙල් සහිත සමේ කුරුලෑ. එතකොට ඇක්නි රොසාසෙ වෙන්න පුළුවන් ඇක්නි වල්ගාරිස් කියලා තියෙනවා. ඇක්නි ජෙනරාලිස් කියලා තියෙනවා ඇක්නි ගිලියාරිස් කියලා තියෙනවා ඇක්නි ජාති බෙහෙවින් ගොඩාක් තියෙනවා රාශියක්. එතකොට ඒ මොන ඇක්නි ජාතිය ආවත් බ්ලීචින් ආසාදනයට තියෙන ඒවා භාවිතා කරන්න ඕනේ නැහැ. ඔබ භාවිතා කළ යුත්තේ කොළපාට ෆේස් වොෂ් එක නයිව් හර්බ්ස් එකේ. ඒ කියන්නේ ටී ට්‍රී ෆේස් වොෂ් එක. ටී ට්‍රී ෆේස් වොෂ් එකේ මූණ හෝදලා තෙල් සහිත සමට තියෙන ඩේ ලෝෂන් එක දවල් කාලයට ගන්න රාත්‍රී කාලයට ඔයිලි ස්කින් කියලා සඳහන් වෙන නයිට් ක්‍රීම් එක ගන්න. ඒ තුන භාවිතා කරනකොට නයිව් රෝස් එක අමතක කරන්න එපා. උදේට එකක් කැප්සියුල් එකක් ගන්න. දැන් ඒකේ තියෙනවා GLA කියන ගැමාලිනෝලෙනික් ඇසිඩ්. ඒක අපේ ඇඟට අත්‍යවශ්‍යයි. සෛල නැවත හැදෙන්න ඕනේ. බැක්ටීරියා එකක් තියෙනවා නේ ඒක අයින් වෙන්න ඕනේ. ඒ හැම දෙයකටම නයිරෝස් එක බලපානවා. ඉතින් අධික තෙල් සහිත සමේ තියෙන කුරුලෑ වලට භාවිතා කරන්න ඕනේ රේන්ජ් එක තමයි ඒ. කුරුලෑ ඇති වෙන්නේ නිකන් අපි හිතුවට මේ නිකන් AC එකේ හිටියාම එහෙම නැත්නම් කුණු දුවිලි ආවම නෙමෙයි. හැමේ තියෙන සෛල වලයි තෙල්ලුයි හරියට හරියට ඒක බැලන්ස් වෙන්නේ නැහැ ඉම්බැලන්ස් එකක් තියෙනවා සෛල නිෂ්පාදනයයි තෙල් රිලීස් වෙන එකේ අතරේ නිෂ්පාදනවල ඉම්බැලන්ස් එකක්. එතකොට ඒක හරියට ක්‍රමානුකූලව වෙන්නේ නැතිකොට තමයි මේ කුරුල ඇති වෙන්නේ. ඊට පස්සේ ඒකට කුණු දූවිලි එකතු වෙලා බැක්ටීරියාක වර්ධනය වෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න කිසිම සබන් වර්ගයක් භාවිතා කරන්න බෑ. හරියට ඔයිල් ස්කින් එකට තියෙන ෆේස් වොෂ් එකක් භාවිතා කරලා ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිතා කරන්න නයිව් රෝස් එක භාවිතා කරන්න ඔබට මාසෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල එනවා. අපි ඉක්මනට දහන් කරන්නම් ඔබට නයිව් හර්බ්ස් පිළිබඳව තවදුරටත් දැනුවත් වෙන්න අවශ්‍ය වෙන 0770195 0770195 කියන අංකවලට කතා කරන්න පුළුවන් ඔබේ ඡායාරූපයක් ලැබීමේ හැකියාව තිබෙනවා ආසාදිත ස්ථානයේ පමණක් ඡායාරූපයක් WhatsApp පොස්තේ 0770195 කියන අංකයට ඒ වගේම ලිපිනේ iPharma NUTA පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර එහෙමනම් නිරෝගීමත් පැහැපත් බවක් ඔබට ලබා දෙන අව්‍යාජ ශාකසාරවල නිර්මාණය වුණු නයිෆ් හර්බ්ස් පිළිබඳව අපි බොහෝ දේවල් කතා කළා අදට කතා බහ නිමා කිරීමට සූදානම් ප්‍රවීණ රූපලාවන් ශිල්පිනි චකි අපොන්ස් මහත්මිය බොහොම ස්තුතියි ඒ වගේම අද දවසේ අපිත් එක්ක තුන ආයුර්වේද වෛද්‍යතුමනි පබසරා දේවුන්දර ඔබටත් බොහොම ස්තුතියි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් ආයුබෝවන් බ්ලීචින් ආසාදිත වලට ඇති එකම විසඳුම නයිව් හර්බ්ස්